සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පවත්වබඩ කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණී අත්තනායක. ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරට සියල්ල සූදානම්. ඉදිරි වසර පහේ වන්නිය සංවර්ධිත දිස්ත්‍රික්කයක් කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. කංජිපානි සමග පාටි දැමූ බව කියන නිලධාරීන්ට වැඩ වරදින ලකුණු. කාශ්මීර ගැටුම් මැද සැමරු පාකිස්තාන නිදහස. නව ශ්‍රීලන්තය දන ගැස්සූ අකිල. දේශීය ප්‍රවෘත්ති. මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. ඒ රාත්‍රි 8:05 යෙදෙන සුබ මොහොතින්. ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භ වුණේ පසුගිය දෙවනදායි. ඒ සිව්මහා දේවාලවල කප් සිටුවීමෙන් අනතුරුවයි. කප් සිටුවීමෙන් අනතුරුව දින තුනක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පහක් පැවැත්වුණා. පළමු කුමල් පෙරහැර පස්වනදා විදි සංචාරය කළ අතර පළමු රන්දෝලි පෙරහැර විදි සංචාරය කෙරුණේ 10 වනදායි. අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. හෙට අලුයම යෙදෙන සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි. සෙංකටගල ඇසළ මංගල්‍යයේ අසිරි විඳ ගැනීමට දෙස් විදෙස් විශාල ජනතාවක් පැමිණ සිටීම විශේෂත්වයක්. Well, we are enjoying very much our stay in Sri Lanka because people is always ready to help and is very kind. We're very happy to be here also tonight for the Pereira Fest. We can feel the spirituality of this city and we'll enjoy our stay there. Really a beautiful country and really with nice people, and this is the most important for us. It's really, we really enjoy our trip in Sri Lanka. To all the tourists that they have to come in Sri Lanka, it's really a beautiful country and it's safe, and we are here with our 2 children and there is really no problem, and people are really kind with children, and it's really enjoyable holiday. So interesting building and the culture and the music and the country dance. I was quite impressed about the security machine, which was quite impressive, especially after the bad events which happened in April. But here we are really enjoying the time and very surprising. අනබි භවනීයේ වැදගත්කම් රසකින් හෙවි දළදා වහන්සේ මූලික කරගනිමින් කිරන ඇසළ මහා පෙරහැර මංගල්‍ය හා බැඳුණු ඓතිහාසික තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකයේ සමග එක්ව ITN මාධ්‍ය ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඔබ වෙතගෙන ආවේ අප සතු මාධ්‍ය වගකීම මුල් කරගනිමින්. මෙම ඓතිහාසික පෙරහැර මංගල්‍ය සජීව ලෙසින් ඔබට සමීප කිරීමට ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ආවරණාධිපති ITN සූදානම්. අවසන් මහා පෙරහැරේ සූදානම සම්බන්ධයෙන් තොරතුරු සජීව ලෙසින් ගෙන එන්නේ දුමිඳු පණ්ඩාර. දුමිඳු, ඔබට අවස්ථාව. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය අද රාත්‍රී 8:05 යෙදෙන සුබ මොහොතින් ආරම්භ වීමට සියල්ල සූදානම්ව පවතිනවා. ඔබ දන්නවා දෙස් විදෙස් බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යන භූමියක් බවට මෙම ඓතිහාසික දළදා මාලිගා භූමිය සහ ඒ අවට වීදීන් පත්වලා තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් පිරි ඉතිරි ගොස් හමාරයි මේ මොහොත වන විටත්. ඉතින් ඔබ දන්නවා රාත්‍රී 8:00 සිට ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ ආවරණාධිපති ITN සජීවීව ඔබට දළදා හාමුදුරුවන්ගේ පෙරහැර, එහෙමත් නැත්නම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය රැගෙන එන්නට සූදානම් ටෙලිවිෂනේ ඔස්සේ. අපිට ඉන්නවා මේ මොහොතේ අපිත් එක්ක අද අලි ඇතුන් සම්බන්ධව දළදා මාලිගාවේ සියල්ල කටයුතු කරන්නේ ඔහු. ඔහු තමයි පාරම්පරික අලි ඇතුන්ගේ වෙදකම් කටයුතු කරන පුද්ගලයෙක්. ප්‍රදීප්, ප්‍රදීප් අද කියන්න අලි ඇතුන් කී දෙනෙක් ගමන් කරනවද, කොහොමද? ඔව්, ඇත්තටම අද දළදා මාලිගාව පෙරහැරේ අලි ඇතුන් 28ක් වගේ ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ වගේම සතර මහා දේවාලයත් එක්ක ගත්තාම මුළුම
මුළු පෙරහැරය තුළ අලියතුන් 75ක් වගේ සංඛ්‍යාව ගමන් කරන්න දැනට සූදානම් වෙලා ඉන්නවා. ඔව් විශේෂයෙන්ම මතක් කරන්නට අවශ්‍යයි කතරගම වාසනා හස්ති රාජයා තමයි අද කරඬුවම වැඩමවීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ 8:05ට යෙදෙන සුබ මොහොතින් ඒ සියලු කටයුතු ආරම්භ වීමට සියල්ල සූදානම්. අපි වැඩි විස්තර කියමු. දෑලේ ගමන් කරන්නේ කුමන අලින්ද? ඔව් අද ඇත්තටම කතරගම වාසනා ඇතා පෙරහැර කරඬුව වැඩම කරන්න කියලා ගරු දේවල්මිතුමා විසින් තෝරාගෙන තියෙනවා. ඒ ඇතුන් දෙදෙනාට සුදුසු ඇතුන් දෙදෙනෙක් වන දළදා මාලිගාව ඇත් පන්තියේ මියන් රාජ ඇතත් සිංහ රාජ ඇතත් යන ඇතුන් දෙදෙනා තමයි දෑලා ඇතුන් හැටියට අද ගමන් කරන්න පෙරහැරේ. බොහොම ස්තුතියි ප්‍රදීප්. අපි ඔබට ආරාධනා කරනවා ඔබ නිරන්තරයෙන් දන්නවා ජාතික වගකීමක් ඉටු කිරීම උදෙසා ජාතිකත්වයේ සංකේතය බවට පත් කරමින් රුහුණු මහා කතරගම දේවාලයේ සිට එම ජාතිකත්වය නිරූපණය කරමින් අපි ITN ශ්‍රී ලංකේ ටෙලිවිෂනේ ආවරණාධිපති නිරන්තරයෙන් ඔබ වෙත සියලු සංස්කෘතික මංගල්‍යයන් සමීප කරා. ඉතින් ඒ නිසාම තමයි ඔබට ආරාධනා කරන්නේ රාත්‍රී 8ට එකතු වෙන්න අපේ සජීවීකරණයත් සමගින් අපි ඔබට දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නා වූ මේ මහා සංස්කෘතික මංගල්‍යය සජීවීකරණය කරන්නට සූදානම්. එසේනම් මෙම සූදානමත් සමග අපි මේ මොහොතේදී සම්බන්ධ වන්නට සූදානම් වෙනවා ප්‍රවෘත්ති මැදිරිය සමගින්. අපි එහෙනම් මේ මොහොතේදී සම්බන්ධ වෙමු ප්‍රවෘත්ති මැදිරිය සමගින්. ස්තුතිය දුමිදු. ඒ පිළිබඳව තොරතුරු ගැනීම සම්බන්ධයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණිපුර පසළොස්වක පොහොය අදයි. එවෙනුවෙන් දිවෙනපුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කර තිබුණා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැති කරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනය කර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් අනුදෙන වදාළේද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාකාරික වන ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේද අද වැනි නිකිණිපුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිණිපුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්ම උන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කිරීමද මෙම උතුම් පොහෝ දිනයේ සිදු වූ බව වංශකතාවල දැක්වෙනවා. නිකිණිපුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සෑම විහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. ඒ සඳහා සැදැහැවතුන් විශාල වශයෙන් එක්ව සිටියා. ITN සවනක් රැස් පොහෝ දින සජීව වැඩසටහන මෙවර පැවැත්වුණේ මහනුවර ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. සවනක් රැස් වැඩසටහනේ ධර්ම දේශනාව පැවැත්වූයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හීනියගම චන්දිම ස්වාමින් වහන්සේ. ධර්ම සාකච්ඡා භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවස පුරා එම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහනද මහනුවර ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ඉදිරි වසර පහ තුළ වන්නේ දිස්ත්‍රික්කය සංවර්ධිත දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික් රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රුපියල් මිලියන 150ක වේදමින් නිදි කෙරුණු වවුනියාව දිස්ත්‍රික් රෝහලේ හදිසි අනතුරු ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකයේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. இம் அவஸ்தாவட்டு சௌக்கிய அமாத்திய ராஜித சேனாரத்ன அமாத்திய ரிஷாட் பதியுதீன் மென்ம நெதர்லாந்து நியோஜ்ய தானாபதினியது எக்வ சிட்டியா மே அத்தர ரோஹலே ஹிருதஹா வகுகடு ஏககே இதிகிரீம சதஹா முல்கல தபீமத சிதுனே அக்ரமாத்தியவரயாகே அதின் ஏசதஹா ருபியல் மில்லியன 600க முதலக் நெதர்லாந்து ரஜய பரித்யாக கரதிபினவா
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ තෙදින නිල සංචාරයක නිරත වන අතර සංචාරය අතරතුර සංවර්ධන වැඩසටහන් රැසක් විවෘත කිරීමටද නියමිතයි. වවුනියාව අමතක කරේ නෑ. වවුනියාවට දෙවනි මට්ටමේ තත්ත්වයක් දුන්නේ නෑ. අපි ඒ සියල්ලම දියුණු කළා තියෙන්නේ. මීට ඉස්සෙල්ලා සිදු වුණේ මංමාවත් මහාමාර්ග ඉදිකිරීම පමණයි. ඒත් අද මූලික පහසුකම් සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස අපි ලබලා දීලා තියෙනවා. දැන් හෙට අනිද්දා පේද්‍රුතුඩුවේ මාංකුලම් කිලිනොච්චි තවත් දියුණු කරනවා. රට වටේම විශාල නවීකරණයක් රෝහල් සේවයේ සිදු වෙනවා. මේ නවීකරණය නිසා අපේ ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ ළඟ ප්‍රදේශයක ලේසියෙන්ම මේ පහසුකම් ලබා ගන්නට පුළුවන්. අපි ආණ්ඩුවක් හැටියට මම කිව්වා අපේ අංශ දෙකකට අපි මුදල් දෙන්න ඕනේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඒ දැන් කියන પરම්පරාවටත් අනාගත પરම්පරාවටත් එනවා. අන්න එතනින් තමයි අපි දියුණු වෙන්න ඕනේ. ඒ විශාල දියුණුව මීට පෙර වවුනාවේ ඇති කළා නැහැ. මම ආඩම්බරේන අගමැති හැටියට ආර්ථික කටයුතු ඇමති හැටියට මේ ප්‍රදේශයට මේ මුදල් ලබා දෙන්න මට අවස්ථාව ලැබුණේ ගැන. දැන් අපි බලන්නේ ඊළඟ අවුරුදු පහේදී මේ රටේ වවුනියා විතරයි මුළු වන්නේම විශාල ආර්ථික සංවර්ධනයක් කරන්න. කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් විමර්ශනය සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. රැඳවුම් නියෝග මත නදවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපාණි ඉම්රාන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බවටයි මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ. කංජිපාණි ඉම්රාන් ඇමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මාගල්කන් නිසුදන්ත හිමියන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබුණා. කොළඹ අපරාධ කොට්ටාසය තුළදී කංජිපාණි ඉම්රාන් සිය උපන්දිනය සමර ඇති බවට චෝදනා කරන උන්වහන්සේ පොලිස් නිලධාරීන් සමග සැකකරු සිනාසෙමින් කතා කරන වීඩියෝ පටයක්ද පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. වයඹ බස්නාහිර දකුණු ඇතුළු පළාත් කිහිපයක සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව කලන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රචාවකයන් ඉල්ලා සිටින්නේ. දිවයින හරහා විශේෂයෙන්ම බස්නාහිර දකුණ සපරතමු උතුරු මැද වයඹ උතුරු සහ මධ්‍යම පළාත්වලත් එවගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ 60 km/h දක්වා ක්ෂණික විහිළ යාමේ හැකියාවක් පවතිනවා. සපරතමු සහ මධ්‍යම පළාත්වලත් එවගේම කාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. එවගේම වයඹ පළාතේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. සබරගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. පස්වරු දෙකෙන් පමණ පසුව මුලතිව් අම්පාර සහ මදකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. එවැගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර කණ්ඩායම ජනතාවගෙන් කාර්යනික ඉල්ලා සිටිනවා. කලුකඟ, ගින්කඟ සහ නිල්පලා ගඟෙහි ජලමට්ටම් අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. කෙසේ වෙතත් අවට ජනතාව අවධානයෙන් පසුව යුතු බවයි එම මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ. ආපදාවට පත්වුවන් සඳහා සහන කටයුතුද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ඊයේ පැවතුණු කළුගඟේ සුළු ගංගතුරු මට්ටම අඩුවෙමින් පවතින වර්ෂාව බොහෝ ස්ථානවල නවතී තිබෙනවා. මීට අමතරව නිල්වලාගඟ, ගින්ගඟ ජල මට්ටම් අඩුවෙමින් පවතින බව තමයි අපිට වාර්තා වෙන්නේ. කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පමණක් වැඩි වෙනවා. ඉහළින් බහින වතුර පහළින් ගලා යෑමේදී මේ තත්ත්වයේ තමයි ඇතිවෙලා තියෙන්නේ. කළුකර ජනතාවට ලබා දීලා තියෙන නායම් නිවේදනයේ තවමත් වරංගු වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ කෑගල දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයටත් රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ ඇටබගස් හන්දිය හා දමල හන්දිය ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් බුලත්සිංහල සිට බදුරලිය දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතු එනහිට ඇති බවයි වාර්තා වන්නේ. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක්ද මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. කින්නියා ප්‍රදේශයේ ප්‍රධාන වැව් තුනක ජලයද මෙවන විට සිදී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දීවර හා ගොවි ජනතාවද මහත් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කින්යා ප්‍රදේශයේ ලිං හිඳිල ගිහින් වැව්වලත් වතුර නැහැ. මේ හින්දා අපි දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. කොවිතැනක්වත් කරගන්න බැහැ. අපි වගේම සත්තුන්ටත් මේක බලපාලා තියෙනවා. අපිට බොන්න වගේම නාන්නත් වතුර නැහැ. හරිම අපහසුවෙන් තමයි ජීවත් වෙන්නේ. අඩුමතරමේ පානීය ජලය ලබා ගන්න ලිඳක් හරි සකස් කරලා දෙනවා නම් අපිට ලොකු සහනයක්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නගා සිටුවීම සඳහා දේශපාලන අතපෙවීම් වලින් තොර නව ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බෙලියත්ත මිහිඳුපුර ඉදිකළ සදාලෝක පූජිත අරවින්දද සිල්වාගම උදාකම්මානය ජනතා අයිතියට පත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මොන පක්ෂයේ දේශපාලඥයද මේ ක්‍රීඩාවට ඇඟිලි ගහන්නේ? එතනින් මේ ක්‍රීඩාව ඉවරයි. දේශපාලන වාදය, නිලධාරී වාදය, ගජමිතුරු සම්බන්ධකම් නිසා අපේ ක්‍රීඩා ක්ෂේත්‍රය සහ මුලින්ම කඩා වැටුණු තත්ත්වයකට අද නිර්මාණය වෙලා තිබෙනවා. යමෙක් තේරුණොත් ජාත්‍යන්තර තරගාවලියකට යන්න එක් එක්කෙනා පසුපස ගිහිල්ලා පින්සින්දු වෙන්නට හොඳ නැහැ. අනේ මට ගුවන් බලපත්‍රය ලබා දෙන්න, අනේ මට මෙච්චර වියදම් දරන්න සිද්ධ වෙනවා. තමන් දක්ෂෙක් නම් කවුරුත් පස්සේ අනේ කියාගෙන යන්නට අවශ්‍ය නැහැ. ජාතික ක්‍රීඩා අරමුදලක් නිර්මාණය කරන්නට හැම උපදිසාපති කොට්ටාසයකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු පාසල් ආරම්භ කරන්න. අනිවාර්යෙන්ම නොවැම්බර් මාසෙන් පස්සේ මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අති උසස් මට්ටමකට ගෙනෙන්නට අපි කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සැමට සෙවන යලිපිපිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරෙනු 248 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 27කින් සමන්විත ඉදිකිරීම සඳහා රුපියල් 160,000 මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය ජලය, විදුලිය ප්‍රවේශ මාර්ග සහ විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විතයි. මීට සමගාමීව නිවාසලාභීන්ට නිවාස හිමිකම්පත් ප්‍රදානය සහ රුපියල් 127ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27ක හිමිකම නොමිලේ ලබා පාදීම මෙන්ම අඩුවතයම් ලාභී පවුල් 150කට රුපියල් 1,300ක් වටිනා විසිරි නිවාස ණය ලබා දීමද සිදු කෙරුණා. ඊට අමතරව රුපියල් 150ක් වටිනා සොදුරු පියස නිවාස ණය ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාස ලාභීන් 50 දෙනෙකුට රුපියල් 125ක් වටිනා ප්‍රතිලාභ සහ දෘශ්‍යාබාධිත වූවන්හට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. බෙලියත්ත ඉහළ බෙලිගල්ල මහවිද්‍යාලයට සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 102ක මුදලක්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්දද සිල්වා මහතා, මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ 40 වන ගුණ සමරුව වෙනුවෙන් උත්සව දෙකක් රාජකීයයේදී පැවැත්ුණා. මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ එන් එම් පෙරේරා මහතාගේ උපහාර උත්සවය පැවැත්ුණේ රාජකීයයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන්. මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩේව් ගුණසේකරන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපට අධිරාජ්‍යවාදී අවුරුදු 450ක පාලනයෙන් පිටවෙන්න පුළුවන් වුණේ සූර්යමල් ව්‍යාපාරයෙන් පටන් ගත්ත ලංකා සමසමාජ පක්ෂය බිහි වෙලා. ඒ පක්ෂය බිහි වෙනකොට ආචාර්ය එන් එම් පෙරේරා සහෝදරයාගේ නායකත්වයෙන් කල්විනාඩි සිල්වා, ෆිලිප් ගුණවර්ධන, දොස්තර එස් ඒ වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන වැනි අය ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය පාලනයෙන් අපේ රට අංග සම්පූර්ණ නිදහස ලබා ගැනීමට සටන ගෙනිච්චා. ඒක තුළින් අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනතාවට ස්වෛරිභාවය ලබා දුන්නා. මේ ආකාරයට ජනතා බලය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළා වාගේම අප රට තුළ දේශීය ආර්ථිකයක් ගොඩනැගුවා. මේ අතර එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ එන් එම් පෙරේරා පිළිරුව අභියසදී ගුණසමර උත්සවයක් පැවැත්ුණා. එන් එම් පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණා. ආචාර්ය එන් එම් පෙරේරා සහෝදරයා අපෙන් වෙන් වී අවුරුදු 40ක් ගිය මේ මොහොතේ එතුමා සමරන්නේ එතුමාගේ ප්‍රතිපත්තිවල අදටත් තිබෙන වළංගුතාවයද මතක් කරමි. ආර්ථික ප්‍රතිපත්ති, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එතුමා අපිට කියපු දේවල්, රටට කියපු දේවල් අද සත්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව පිළිබඳව එතුමා කියපු දේ ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩෙන්ඩ එන්.එම්. සහෝදරයාගේ ඒ පෙන්වා වූ දර්ශනය අද වැදගත්. ඒ නිසා තමයි අද අපි සමරන්නේ. ඒ වගේම අද අපි විතරක් නෙවෙයි ලංකාවේ පැත්තෙන හැම බුද්ධිමතුන්ගේ සාකච්ඡාවකදීම සම්මන්ත්‍රණය කළ හැම එකෙත් එන්.එම්. සහෝදරයාගේ නම කියවෙන්නේ ඒ නිසයි. ඒ දර්ශනය අවශ්‍යයි අප රට නැවත ගොඩ ගන්නට නම්.
කොළඹ නගරයේ ජල කැල්ම පාලනය සඳහා තවත් සාර්ථක ව්‍යාපෘතියක කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹට එක් රැස්වන වැසි ජලය ටොරින්ටන් භූගත මාර්ගය හරහා බැහැර කිරීම මෙහි එක් පියවරක් වනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිය පිළිබඳ මේ වාර්තාව දිනුෂී තීරසිංහගෙන්. කොළඹ නගරය කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය. ඒ නිසාම කොළඹට සැබෑ සංවර්ධනයක් අත්‍යවශ්‍යයි. නමුත් සැබෑ සංවර්ධනය කියන්නේ මතු පිටින් පේන සංවර්ධනය විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කොළඹට තියෙන ප්‍රධාන ප්‍රශ්නයකට ඉස්තිරසාර විසඳුමක් ලබා දෙන ව්‍යාපෘතියක් ගැනයි IDN ප්‍රවෘත්තියංශයේ අපි අද ඔබට කියන්නේ. ඔබ දකින්නේ ටොරින්ටන් ප්‍රදේශයේ ඉදිකරන ටොරින්ටන් උමං මාර්ගය. මේ ස්ථානයේ තමයි ඒ ටොරින්ටන් උමං විදුම් බල දකින්නට ලැබෙන්නේ. මේ වන විටත් මෙහි වැඩ කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසන්. තවත් කාලයක් තුළ මේ ව්‍යාපෘතිය අවසන් වූ විගස පුංචි වැස්සටත් කොළඹ ඇතිවන ගංවතුර තත්ත්වය අවම කරන්න සහ සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් බව තමයි මේ ව්‍යාපෘති ඉංජිනේරවරුන් පවසන්නේ. වර්ෂා සහිත කාලවලදී කොළඹ නගරය ආශ්‍රිතව සිදුවන ජල කැලීම් පාලනය කිරීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ටොරින්ටන් ප්‍රදේශය, තුරංග තරඟපිටිය ප්‍රදේශය හා ලෝරිස් ප්‍රදේශවල ජල කැලීම් පාලනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඉදිකිරීම් කටයුතු සිදුකොන් ලබන්නේ චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් කියන ආයතනය. ඒ වගේම මෙහි උපදේශන කටයුතු යෝෂින් ඉංජිනියරින් කෝපරේෂන් කියන කොරියානු සමාගම විසින් සිදු කරනු ලබනවා. එය ආරම්භ වන්නේ බෞද්ධාලෝක මාවතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය අසලින්. බෞද්ධාලෝක මාවත යටින් තුම්මුල්ල මන්සන්දිය ඩුප්ලිකේෂන් මාවත ගාලුපාර පසුකොට ග්ලෙන්නාබ පෙදෙස හරහා බම්බලපිටියේදී මුහුදට සම්බන්ධ වෙනවා. ටොරින්ටන් උමන් මාර්ගය හරහා තත්පරයට ඝන මීටර් 28ක ධාරිතාවයකින් වැසි ජලය මුහුදට බැහැර කරනවා. මීටර් 1050ක දිගින් යුත් මෙම භූගත උමන් මාර්ගය නවීන තාක්ෂණික ක්‍රමශිල්පවලට අනුවයි ඉදිවන්නේ. ඒ වගේම මෙම ප්‍රධාන උමං මාර්ගයට ජලය රැගෙනීම සඳහා අප විසින් අතුරු උමං මාර්ග තුනකුත් නිර්මාණය කරලා තියෙනවා. පළමු අතුරු උමං මාර්ගය තුරඟ තරඟ පිටිය ආසන්නයෙන් පටන්ගෙන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ බෞද්ධාලෝක මාවතට සම්බන්ධව එතැනින් ප්‍රධාන උමං මාර්ගයට සම්බන්ධ වෙනවා. දෙවන අතුරු උමං මාර්ගය ලෝරිස් පෙදෙසින් පටන්ගෙන හයි ලෙවල් මාවත දක්වා පැමිණ එතැනින් තුම්මුල්ල මන්සන්දියේදී ප්‍රධාන උමං මාර්ගයට සම්බන්ධ වෙනවා. දෙවන අතුරු උමං මාර්ගය කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක පීඨය අසලින් පිලිප් ගුණවර්ධන මාවත යටින් තුම්මුල්ල මන්සන්දිය දක්වා පැමිණ එතැනින් ප්‍රධාන උමං මාර්ගයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙහි ඉදිකිරීම් කටයුතු අවුරුදු දෙකක් පුරාවට සිද්ධ වෙනවා. ඒ වගේම ලබන වසරේ ජුනි මාසයේදී එය අවසන් කිරීමට නියමිතයි. මෙරට සූර්ය බල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්තලන්තයේ විශේෂ අවධානය යොමු තිබෙනවා. විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා එරට අවධානය යොමු කරවීමටද කටයුතු කරන බවයි ශ්‍රී ලංකාවේ ස්විස්තලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ ස්විස්තලන්ත තානාපති හන්ස් පෙටර් මොග් මහතා හා අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් කොළඹදී පැවැත්තුණා. මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වන සූර්ය බල සංග්‍රහමය පිළිබඳව හා ඊට අදාළව ක්‍රියාත්මක නෙට් ප්ලස් සහ නෙට් මීටරින් ක්‍රමවේදයන් පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාව විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් සිටීම විශිෂ්ට තත්වයක් බවයි ස්විස්තලන්ත තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. සූර්ය බල හා සුළං බල විදුලි උත්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට විදුලි ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ තම රටෙහි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව ස්විස්තලන්ත තානාපති හන්ස් පෙටර් මොග් මහතා අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවේ වැඩිදුරටත් කියා සිටියා. යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කළ ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස 5000ක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැන්වීමටයි රජය පියවරගෙන ඇත්තේ.
යලි පදිංචි කළ පවුල් වෙනුවෙන් නිස්තර නිවාස 50,000ක් ඉදිකිරීම රජය සැලසුමයි. ඒ අනුව අධිර කිහිපයක් ඔස්සේ එම නිවාස ඉදිකිරීම ආරම්භ කෙරුණා. වවුනියාව, මන්නාරම, යාපනය, කිලිනොච්චිය හා මුරතිය වෙන දිස්ත්‍රික් ආවරණය වන පරිදි එම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මකයි. කඩිනම් වැඩපිළිවෙලක් යටතේ මෙම නිවාස ඉදිකෙරෙන්නේ එම ගම්මානවල යටිතල පහසුකම් සියල්ලද සංවර්ධනය කෙරෙමින්. නව නිවාස 5000 ඉදිරි මාස තුන තුළ ඉදිකර අවසන් කිරීම රජයේ අරමුණ වන අතර මේ සඳහා ඉන්දිය රජය මෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසක සහය ලැබී තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ලෝක ටෙස්ට් ක්‍රිකට් චුරතාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය දිනය අවසාන වන විට කඩුලු පහක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියවාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්තය තීරණය කළා. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 57කට කඩුලු පහක් පිදහෙලීමට සමත් වුණා. රොස් ටේලර් නොදැවී ලකුණු 86ක් ලබා සිටිනවා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අකිල ධනංජය සිය පන්දු යැවීම පිළිබඳ අදහස් පළ කළා. තරම් ගොඩාක් සතුටුයි. මොකද ඇක්ෂන් එක වෙනස් කරා. පියල් සර්ත් එක ගොඩාක් මාංශ වැඩ කරා. පියල් සර්ත් ගොඩාක් උදව් කරා මට පහුගිය කාලේ ඇක්ෂන් එක වෙනස් කරපු ගමන්. ඉතින් මේ මා හැබෙලා පියල් සර්ගෙන් ගොඩාක් අවශ්‍ය දේවල් ඉන්ෆර්මේෂන් ටික මම ගන්නවා. මම පාරණ ඇක්ෂන් එක ගැන අමතක කරලා තියෙන්නේ. දැන් ඉතින් අලුත් ඇක්ෂන් එක දැන් ඇක්ෂන් එකට ගොඩක් කැමතියි. මුල් පන්දු වාර දෙක දාති ලොකු දංකැවීමක් වුණා. එක පන්දුවක් දෙයක් වගේ තමයි චුට්ටක් දංකැවුණේ. ඉතින් අපි පැත්ත මාරු කළා බැලුවා. දිමුත් ඇත්තේ කතා වෙලා මේ පැත්තෙන් ඊට පස්සේ ඊට වඩා දංකැවුණා. ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk